ஃபிளிக்ஸ் டிவி டேஸ்ட் ஆஃப் டெலிவிஷன் வசானே கீசர அறுத்து ஒபகே ரசவிந்தனாத்மக கீத வடசடஹன சமகாய் அது அப்ப ஒப மே ஹமுவன்னே ஒன்ன அது அபி அபே பிரேக்ஷக ஹிதவதுன் வெனுவின் கலாலோகே ஹடகார வடகார தருணேகுட ஆராதனா கரா கௌதுமி ரவீன் கன்ஷ்கர் ஐபோன் ரவீன் ஐபோனக இதாம் சாதரேன் ආදරෙන් අපි අපේ සීෆ්ලික්ස් මැදිරියට ඔබව පිළිගන්න. බොහොම ස්තුතියි. මයි බෝල්. ඉතින් යෞවනි සිහින කුමාරයා කියලා මම ඔහුව හැඳින්නුවොත් මං හිතන්නේ මල් නිවැරදි. අනුහස් ප්‍රනාන්දු චරිතයේ තුලින් ආලින්දේදී ඔහුව මුණ ගැසෙන ඔබ මාත් එක්ක එකඟ වෙනවා ඇති. හැබැයි ඔහු සිහින කුමාරයෙක් පමණක්ද? නෑ. ඔහු සමාජය ගැන, කලාව ගැන, සබදාහම ගැන හොඳ හැදෑරීමක් තියෙන බරක් ඇති. හැඩට වැඩක් කරන යෞවනෙක්. ඉතින් රවි කියන්නකෝ අපිට ඔබ ගැන ඔබේ හඬින්. මම ගැන. මම රවින් කනිෂ්ක කියලා කෙනෙක්. ලොකු අරගල ගොඩක් කරලා ලොකු උත්සාහයක අවසන් ප්‍රතිඵලයක් කියලා මම කියන්න කැමති නෑ. තාමත් මගේ ගමන මම පටන් ගත්ත විතරයි. එහෙම අරගලයක් හදටත් කරගෙන යන ගමන් තමයි මම ඉන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා අද මට අනුව සැලකිය යුතු ආදරයක් ලැබෙන කෙනෙක් බොහොම සංඛ්‍යාවකකින් ඉතින් බොහොම පාඩුවේ කලා කටයුතු කරගෙන කාටවත් හිරිහැරයක් කරදරයක් නොකර පාඩුවේ සතුටින් hina වෙලා සැහැල්ලුවෙන් පිස්සු කෙලගෙන ඉන්න කැමති කෙනෙක් ඒ જાතිය කෙනෙක් මම ඉතින් රවින් ගැන රවින්ම කරපු විවරණي අහපුවාම මට හිතෙනවා ඔවුන් ටෙලි නිර්මාණයකදී සිනමා නිර්මාණයකදී රංගපාන චරිතයේ ඉන්න චරිතෙම නෙමෙයි ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා. ඔවුන් වෙනස් චරිත රංගපානවා. සමාජයේ ඉදිරියේදී පෞද්ගලික ජීවිතයේදී ඒගොල්ලෝ වෙනස්. එහෙම නේද රවින්? ඇත්තටම කිය දැන් නළුවෙක් වෙන්න පුළුවන්, ගායකයෙක් වෙන්න පුළුවන්, මොනියම් හෝ කලාවක නියැලෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමාජයේ ඉදිරියේ පෙනී සිටින ඒගොල්ලෝ නියෝජනය කරන කලා මාධ්‍ය ඔස්සේ දැන් මට එද්දි ගායකයා සහ නළුවා කියන එක මම පරිහරණය කරනවා ඒ නම් දෙකම. එතකොට එතනදී මම මාව ඉදිරිපත් කරන්න එක්ක ගායනයකින් නැත්නම් රඟපෑමකින්. එතන මම නෙමෙයි මම නැමැති කලාකරුවා කියන එක තමයි මම ඉදිරිපත් කරන්නේ. හැබැයි ඔබතුලින් නිර්මාණය වෙන කලා නිර්මාණ. ඔව්. එතකොට මම කවුද කියන එක ප්‍රශ්නයක් තමයි. මොකද මට එද්දි ඔක ටිකක් තව ටිකක් වැඩි වෙනවා. මොකද මම වැඩිපුර මගේ පෞද්ගලිකත්වය ගැන නිරාවරණය කරන කෙනෙක් නෙමෙයි හින්දා මම කොයි වගේ කෙනෙක්ද කියන්න දන්නේ සීමිත ප්‍රමාණයක්. එහෙම මම හරියටම කොයි වගේ කෙනෙක්ද කියන්න දන්නේ මාව ළඟින්ම ඉන්නයි විතරයි. ඉතින් මේ වගේ මට බොහොම කලාතුරකින් තමයි මම මේ වගේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ. මම එහෙම ගොඩක් කතා කරන්න කැමතියි. හැබැයි මේ වගේ කතා කරන්න මම එහෙම වැඩිපුර යන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ වගේ තැන්වල තමයි එහෙම ඒ තොරතුරු ටිකක් එළියට එනවා නම් එන්නේ. ඉතින් ඔව් ඔයා කියපු එක හරි. මම කවදාවත් ඇත්තමාව එහෙම එළියේ තියන්නේ නැහැ. ඉතින් ගෙදර කට්ටිය මාව දන්නවා. මාව ළඟම ඉන්න කට්ටිය මාව දන්නවා. ඒ අරෙන්න මාව දකින්නේ මගේ මම රංගපාන චරිත විදිහට, සහ මම ගායනා කරන ගීත විදිහට අහනවා. ඒ විදිහට තමයි. හොඳයි රවි. මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට මේ ලැබිලා තියෙන අනර්ග අවස්ථාවක්. රවින් කිව්වා මේ වගේ සාකච්ඡාවලට එයා සහභාගී වෙන්නේ බොහොම අඩුවෙන් කියලා. ඔහුව නිරාවරණය වෙන්නේ අඩුවෙන් කියලා. මේ ලැබිච්ච අවස්ථාව සීෆ්ලික්ස් ටීවී තුලින් ප්‍රේක්ෂක ඔබට ඔහුව හඳුනා ගන්න ලැබෙන අවස්ථාවක්. ඉතින් රවි අපි යමු ඔබේ පළවෙනි ගීතයට. ඔව්. දුකේදී හැනුමට සැබේදී සිනාසෙන්නට ළඟ ඉඳන්. ඔව්. තවත් අම්මා කෙනෙකු වත්නම් නුඹයි ඒ අම්මා. සොඳුරියේ නුඹයි ඒ අම්මා කියන්නකෝ බලන්න මේ ගීතේ ඇයි අපේ වැඩසටහන වෙනුවෙන් පළමුවෙන්ම තෝරගත්තේ කියලා. ඔව් ඔකේ දැන් මේ ගීතේ මම අහපු පළවෙනි දවසේ ඉඳලා මගේ ඔළුවේ තැම්පත් වෙච්ච ගීතයක්. මම ඒකට ගොඩක් ආදරය කරපු ගීතයක්. මේක අහන කාලේ වෙද්දිවත් මට එහෙම මේ ආදරය ගැන බැඳීම් ගැන ලොකු අවබෝධයක් තිබුණ කෙනෙක් නෙමෙයි. හැබැයි මොන හේතුවකටද දන්නේ මේක ගොඩක් මට මේකේ මේ වචන ටික මගේ ඔළුවට වැදුණා. මම සාමාන්‍යයෙන් සින්දු අහද්දි මට මතක හිටින්නේ වචන නෙමෙයි මෙලඩි එක. මම සංගීතයත් එක්ක ඉන්න ඉඳ වෙන්න ඇති. සාමාන්‍යයෙන් මම අහලා තියෙන කතාව තමයි පිරිමි අයට වචන මතක හිටිනවා, ගැහැණු අයට ටියුන් එක මතක හිටිනවා කියලා. මට ඕක පොඩ්ඩක් වෙනස්. මට මතක හිටින්නේ මෙලඩි එක. ඔබ සුවිශේෂී පිරිමියෙක්. කියමුකෝ. හරිද? ඉතින් මේ හැබැයි මේ සින්දුවේ වචන ටික මගේ ඔළුවට වැදුනා. ඇයි දන්නේ නැහැ.
ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙ මම මේ ගීතය අහන්න හිතුවා මොකද මේකේ ඔබගේ වචන ටික විතරයි ඔළුවේ තිබ්බේ ටියුන් එක ඔළුවේ තිබ්බේ නැති හින්දා ඒ අහද්දි මට තේරුණා මේ අපිට නිතර දෙවේලේ අහන්න වෙන ආදර ගීතවල නැති මොකද්ද ගැඹුරක් මේකේ තියෙනවා කියලා අපිට ගොඩක් අහන්න ලැබෙන ආදර ගීතවල මම දකිනවා මේ අර ආකර්ෂණය ගැන දැක්කම ඇති වෙන ආසාව ලව් ඇට් ෆස්ට් සයිට් ඊට පස්සේ අංග නැත්තම් අන්සතුපීමක් ගැන කියයි එහෙම නැත්තම් ඇයි මාව දාලා ගියේ කියලා කියයි ඕනේ වැඩිපුර ඇහෙන්නේ නමුත් මේක ටිකක් වෙනස් කතාවක් මට අනුව ටිකක් වෙනස් මේක දැන් ඒ ඒ ආකර්ෂණය ගැන කියවෙන ගීත ඕන තරම් තියෙනවා හැබැයි මේකේ තියෙන්නේ දුකේදී හඬුමට සැපේදී සිනාසෙන්න ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇතනම් නුඹයි ඒ අම්මා සොඳුරිය ඔබයි ඒ අම්මා මවක් වගේ ආදරය කරන සොඳුරියක් ඔව් දැන් ඇත්තරම මේ එහෙම කවදාවත් මේ තමන්ගේ සහකාරියට තමන්ගේ අම්මා වෙන්න බෑ තමන්ගේ සහකාරයට තමන්ගේ තාත්තා වෙන්නත් බෑ එහෙම බලාපොරොත්තු වෙනවා නම් එයාගේ මොකක් හරි අවුලකුත් තියෙනවා හරි එහෙම වෙන්නේ නැහැ නේ කවදාවත් දැන් අපේම දරුවෙක්ට අපිට පුළුවන් තාත්තෙක් වෙන්න අම්මෙක් වෙන්න පුළුවන් හැබැයි අපේ සහකරුවට හා සහකාරියට දැන් අපි අපේ අම්මා අපේ තාත්තාගේ චරිත ඒගොල්ලන්ට නිරූපණය කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා නම් එහෙම කරන්න බෑ එහෙම වෙන්නෙත් නැහැ මේක වෙනස් බැඳීමක් නේ මේක අම්මා තාත්තා සහ දරුවා අතර තියෙන බැඳීම වෙනයි සහකරුවා හා සහකාරිය අතර තියෙන බැඳීම වෙනයි මට තේරෙන විදිහට හැබැයි එක්තරා දුරකට ඒ අම්මලගේ තාත්තලගේ දරුවන්ගේ තියෙන සම්බන්ධයේ යම්කිසි කොටස් මේ ආදර සම්බන්ධයකදී අපිට මේ ඇතුළත් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඒ කියන්නේ බෞද්ධ ගැන්වීම් වල මම අහලා තියෙනවා සිව් බඹ විහෙරණ කියලා දෙයක් ඒ කියන්නේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන ඒ සිව් බඹ විහෙරණයන් අපිට ආදර සම්බන්ධයකදී ඇතුළත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොන්දේසි විරහිතව තමන් ආදරය කරන කෙනාගේ සතුට යහපත ගැන හිතන්න පුළුවන්කම ආදර සම්බන්ධයකදී තියෙන්න අවශ්‍යයි මට අනුව. මට අනුව ඒක තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්. ඒ කියන්නේ අනිත් ඒවා නැති වුණත් ආකර්ෂණයද එහෙම නැත්නම් පිටත ලෝකයට අපිව ගැලපෙනවද නැද්ද කියන එක ඒ කාරණා මොන මගුල වුණත් මම කියන්නේ අර කියන කොටස් හතර තිබිය යුතුමයි. ඒ කියන්නේ ජීවිතේ දෙන ලද ඕනෑම සිටුේෂන් එකකදී අවස්ථාවකදී කොන්දේසි විරහිතව අනිකා වෙනුවෙන් පෙනී ඉඳින්න තමන්ට ඒ ලෙංගතුකම ආදරය ඒ හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්නම් එතන මං හිතන්නේ ඒ බේසික් එකවත් නැත්නම් මෙතන ආදර සම්බන්ධයක් තියනවා කියලා මං විශ්වාස කරන්නේ නැහැ. එතකොට දැන් මම ගත්තොත් මම කවදාරි ආදරය කරන පෙම්වතිය වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුළුවන්. මට වෙන මොක නැතත් මම අර සිව්බම විහිරණ කියන පොඩි කෑල්ල බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මොන තත්වයක් උඩදි හරි මං වෙනුවෙන් ඉඳී කියන අපි එහෙම බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. බලාපොරොත්තු රහිතව තමයි ආදරය කරන්න ඕනේ. හැබැයි ඒ මූලික ලක්ෂණ ටික තියෙනවා නම් මං කියන්නේ මනුස්සයෙකුට ජීවිතය ගෙවන්න ඒක ඇති වෙයි කියලා. ඉතින් මේ සින්දුවේ මං ඒ කතන්දරය දකිනවා. ආහස මෙන්ලත් චෝදනා පොළොව මෙන් දුක හුලන මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට තමයි උපදින්නේ. හැබැයි සුඳුරියේ නුඹ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා. අම්මගෙන් පස්සේ අපි පිරිමි මොනතරම් ටෝක් දුන්නත් අපි සිංහෙක් වුණත් වැඩක් නැහැ. අපි කොච්චර සාර්ථක අසාර්ථක මිනිස්සෙක් වෙන්න පුළුවන් ඕනම පිරිමේක සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන් එක එක අංශ වලින් හැබැයි ඒ හැම කාරණාවකදීම ගැහැණියක් ඉන්නව කොතනකදී හරි අම්මා තමයි ඉස්සල්ලාම අපේ කාන්තා චරිතය අපේ ජීවිතයේ හම්බෙන එතනින් පස්සේ අපේ බාර වෙනවා තවත් කෙනෙකුට අපේ සහකාරියට ඉතින් එයාටත් පුළුවන් අපිව රජෙක් කරන්න හරි විනාශ කරන්නත් පුළුවන් බැරි නැහැ අපෝ පුළුවන් හැබැයි මම ලස්සන කතාවක් අහලා තියෙනවා මේ පිරිමි හරියට නිකන් මහපොළොවේ මැටි වගේ කියලා. ඒ මැටි අරගෙන දක්ෂ කාන්තාවකට පුළුවන් ලස්සන ප්‍රතිරූප රූප අඹන්න. එහෙම කතාවක් මම අහලා තියෙනවා. ඉතින් මං මගේ ජීවිතේ වටේට මට එහෙම කාන්තාවන් කීප දෙනෙක් මුණ ගැහෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ නිමෙවුමක් කියලා මට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මම. ඉතින් එහෙම ශක්තියක් ඒ වගේ මැජික් කාරියෝ තමයි කාන්තාව කියන්නේ. ඒ කියන්නේ දෙන ලද ඕනෑම දෙයක් කීප ගුණයකින් වැඩි කරලා දෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ අපි එයාට gedarak දුන්නොත් එයා ඒක නිවහනක් කරනවා. එයාට අපි hinaවක් දුන්නොත් එයා අපිට හදවත දෙනවා කියලා. අනිවාර්යෙන්ම. ඔව් එතකොට එයාට අපි ආදරයක් දුන්නොත් එයා අපිට ජීවිතය දෙනවා කියලා අපි කියනවා. හැබැයි ඒ වගේම තමයි ඉතින් මොකක් හරි අවුලක් දුන්නොත් ඒ වගේ 10 ගුණයකින් වැඩි කරලා දෙනවා. ඉතින් ඒවට තරි දක්සයි යාලා. හරිද? ඒවා පසෙකට දාමුකෝ. ඉතින් මේ ඔව් ආයේ සින්දුවට එනවා නම් මම හරි ආසයි මේ
ඒ අපේ අම්මාව අපිට ජීවිතේ එක අවදියකට පස්සේ මග ඇරෙනවා. කවුරු මොනවා කිව්වත් අපිට මේ මග ඇරීම වෙනවාමයි. මේ මොහොතේ මටත් එහෙමයි. හරිද? දැන් මම අම්මලාගේ නෙමෙයි ඉන්නේ, පිරිනමානක නෙමෙයි ඉන්නේ. හැබැයි යා මන් දන්නවා වැඩි කතා බහ කරන්න නොලැබුණත් හම්බෙන්න නොලැබුණත් ඒ ආදරේ, ඒ ආශිර්වාදය මේ 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 නිකන් සිග්නල්ස් වගේ එනවා විශ්ව ශක්තියක් හරි එනවා කියලා මම දන්නවා. ඉතින් අන්නේ අම්මගේ ආදරය සම්පූර්ණයෙන් 100%ක් නැතත් 50ක විතර හරි කෑල්ලක් මේ සහකාරියගේ තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ඒ ඒ ආදර්ශය මේ ගීතයේ තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපේ වයස වෙන්න පුළුවන්, අපේ පස්සේ પરම්පරාව වෙන්න පුළුවන්. මේ වගේ ගීත පරිහරණය කළොත් මම හිතනවා ඒගොල්ලෝ කවදා හරි ආදරය කරන පෙම්වතාට හෝ පෙම්වතියට තමන්ගේ මෙහෙම දෙයක්වත් වෙන්න ඕන නේද කියලා පොඩි අදහසක් එයි නේද කියලා හිතනවා. මේ වගේ ගීත අහනවා නම් දැන් අපිට ඒ වාසනාව ලැබුණා. අපි මේ ගීත පරිහරණය කරා. දැන් මම අද මේ ගීතය තෝරගත්තේ ඇත්තටම ඒ කාරණා මතු කරන්න. ඒ කියන්නේ මොන දේ ලැබුණත් නොලැබුණත් තමන්ට තමන්ගේ සහකරුවගෙන් සහකාරියගෙන් මොන අසාධාරණේ මොන හිත්‍රිදීම වුණත් තමන්ට පුළුවන් නම් ඒ මොන දේ හරි පැත්තකට දාලා එයා වෙනුවෙන් ඉන්න, එයාට ආදරය කරන්න. ඒක තමයි ආදරය. ඒක තමයි ආදරය. නැත්තම් ගනුදෙනුවක් වගේ ඔබ මට මේක දුන්නොත් මම ඔබට මේක දෙනවා. දුන්නේ නැත්තම් මම මේක දෙන්නේ නැහැ. ඒ ගනුදෙනු. ඒ ආදරේ නෙමෙයි. නෙමෙයි. අපේ කට්ටිය ඔබ පටලන්න ඉන්නේ ගොඩක් අය. ඉතින් ඒ ඒ උතුම් පණිවිඩය මෙන්න මේ සින්දුවේ තියෙනවා. ඉතින් ඒ ඒ මතක් කිරීම ගැහණියක් විදිහට තමන් ආදරය කරන පිරිමියා වෙනුවෙන් මෙහෙම වෙන්නත් පුළුවන් ඕනනම් සහ ඒක තේරුම් ගත්ත ඒක දැනුණු පිරිමියෙක් බොහොම ගෞරවාන්විතව මේ විදිහට කියන්නත් පුළුවන්. ගෞරවාන්විතව ඒක ගීතයකින් ඉදිරිපත් කරපු වෙලාවක තමයි මේක. හරි ආසයි මම ඒ වගේ අදහස් වලට. බොහොම ස්තුතියි රවින් ඔබේ දීර්ඝ අදහස් ප්‍රකාශයට. නෑ වචනෙන් දෙකෙන් කියන්න බෑ මේ වගේ සින්දු වල ගැබ් වෙලා තියෙන දේ. ඒකයි. අතර මේ ගීතය ගැන අපේ ප්‍රේක්ෂකයන් ඉතාම හොඳ අදහස් දක්වීමක් රවින්ගෙන් ලැබුණා. මට කියන්න කිසි දෙයක් ඉතුරු නෑ. මම ඉන්නේ දක්ෂ නිවේදකයෙක් ළඟ. ඒක නිසා මට කියන්න කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ මං හිතන්නේ. ඉතින් රවින් TM ජයරත්න ගායනා කළපු ශීලා ගම්බර විසින් පද රචනය කරන ලද සරත් දසනායකයන් සංගීතවත් කළ මේ ගීතය අපේ ප්‍රේක්ෂකයන්ට අපි ඔබේ හඬින් දෙමු. දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ විඳන් තවත් අම්මා කෙනෙක් ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා සමින්ලත් චෝදනා පොළොවමින් දුක් උහුලනා අහසමින්ලත් චෝදනා පොළොවමින් දුක් උහුලනා මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපදීලා සුඳුරියේ නුඹේ සෙනෙහසින් හිමි ලොවේ රජ වීලා දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙක් ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා
හිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා තනාට මහලයක් පිවිතුරු සෙනෙහගම් තීරේ සොඳුරියේ නුඹේරුව අබාගමි මහද මන්දිරේ දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙක් ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියේ නුඹයි ඒ අම්මා රවීන් ඔබට තියෙන්නේ හරිම හැඟුම්බර කටහඬක්. බොහොම ස්තුතියි. ටීම් ජයරත්න මහත්මයාගේ භාවපූර්ණ කටහඬින් මේ ගීතය අහලා තියෙන මට ඔබේ හැඟුම්බර කටහඬින් මේ ගීතයට ලැබුණු අමුතු හැඩය හරිම අමුතුයි. ඇත්තටම. බොහොම ස්තුතියි. ඉතින් අපි දැන් රවීන්ගේ දෙවෙනි ගීතයට යමු. මේ ලෝකේ සදාකාලික නැහැ. මේ ජීවිතය සදාකාලිකක් නැහැ. එහෙමනම් ප්‍රේමය සදාකාලික වෙන්න පුළුවන්ද? එහෙම සදාකාලික ප්‍රේමයක් සොයාගෙන යන ගමනක් ගැන තමයි රවින් අපිට ඊළඟ ගීතයෙන් කියන්න හදන්නේ. මොකද රවින් මේ ගීතේ තෝරගන්න හේතුව? මේ ගීතේ මේ මාස වෙච්ච තැන් දෙක තුනක් තියෙනවා. සහ මේකේ මේ මම දකින හරස්කඩක් තියෙනවා මේ ගීතේ මේ දැන් බුදුදහමේ පරම හරය වෙන්නේ මේ කියන්නේ අනිත්‍ය බව. හැම දෙයක්ම මේ ඇති වෙලා නැති වෙලා යන දේවල් අපිට ඇහැට පේන නොපෙනෙන හැම දෙයක්ම නැති වෙලා යන දේවල් අපි පවා හැම දෙයක්ම හරිම අනපේක්ෂිතයි මොනවා වේද කියලා අපිට කියන්න බෑ අපේ ජීවිතත් ඒ වගේ අපිට පේන නොපෙනෙන හැම දෙෙම කවදා හරි දවසක මේ පොළොවට පස් වෙලා යාවි විනාශ වෙලා යාවි ඉතින් ඒ අනිත්‍ය කියන දේ පදනම් කරගත්තු ගීතයක් කියලා හිතෙනවා මට මේක දැන් ඒක ඒ අනිත්‍ය කියන සංකල්පය ආදරයටත් ගෙනල්ලා තියෙනවා මේ ගීතයත් මම දකින්නේ එහෙම දැන් අපේ මිනිස්සු ගොඩක් මම හිතන්නේ පෙළඹලා ඉන්නවා තමන්ගේ ජීවිතයේ සතුට තමන්ගේ ජීවිතයේ ඒ සැනසුම හැම දෙයක්ම බහුතරයක් පුරුදු වෙලා ඉන්නවා තව මිනිස්සෙගේ පිටට දාන්න ඒ කියන්නේ එයා තමයි මාව සතුටින් තියන්න ඕනේ එයා තමයි මාව ආරක්ෂා කරන්න මාව බලා ගන්න ඕනේ හැම මොගුලම යාගෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඒක මම දකින්නේ මානසිකව යැපීමක්. මානසික දුර්වලකමක් වගේ. දුර්වලකම පැත්තක හිටු මං හිතන්නේ ඒක ඔව් දුර්වලකමක් හින්දා තමයි ඒක වෙන්නේ ඇත්තටම මානසිකව අනිත් මිනිස්සුන්ගේ යැපෙනවා. මට අනුව ඒක එක්තරා විදිහකට අසාධාරණයි. යැපුණට කමක් නැහැ ඒක 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 ප්‍රතිචාරයක්. එක්තරා ප්‍රමාණයක. ඔව්. දැන් අපිට මිනිස්සුන්ගේ විදිහට ජීවිතේ ඕනෑම හොඳක් සහ ඕනෑම නරකක් වෙන්න පුළුවන්. දැන් තව විනාඩියකින් දෙකකින් අපි දෙන්නා මෙතනින් වාස්පලා යන්න පුළුවන් මොකක් හරි මගුලක් කියලා. හරිද? ඉතින් එහෙම ඕනෑම මිනිස්සෙකුට ඕනෑම මොහොතක ඕනෑම නරකක් විය හැකි කියන මූලික තේරුම් ගැනීම අපි ජීවත් වෙන්න ඕනේ. මූලික මූලධර්මයක්. තත්වයක් තරාතිරමක් නැතුව. නැතුව. මේ ලෝකේ සාර්ථකම හොඳම ජීවිතයක් ගෙවන මිනිස්සයත් තව ටිකක් මොකක් කරලා මැරෙලා යන්න පුළුවන්. ඒ තරමටම ආවින් හිස්තයි මේ ජීවිතේ. බිම් මට්ටමේම ඉන්න පල්ලහ මට්ටමේ ඉන්න කාගේවත් අවහරණක් නැති යාචකයෙකුත්
මේ පොළොවට පස්සෙලා යන කෙනෙක්. ඉතින් ඔය ඔය ධර්මතාවය ඇතුලේ අපි ජීවත් වෙන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ අපි කවදා හරි මැරෙනවා කියන අදහස. ඔව් අපි කවදා හරි මේ ලෝකෙන් නැති වෙලා යන දවසක් එනවා. ඉතින් ඕක අපේ ජීවිතවල විතරක් නෙමෙයි ආදරයටත් පොදුයි. පොදුයි. ඒ කියන්නේ තමන් ආදරය කරන මනුස්සයා මේ ඉඳලා මේ නැති වෙලා යන්න පුළුවන්. තමන් කරපු ආදරය දැස් පනා පිට නිකන් විනාඩි ගණනක් ඇතුළත නැති වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිත කාලය තිස්සේ තිබ්බ බලාපොරොත්තු එක තප්පරයකින් නැති වෙලා යන්න පුළුවන් ආදරයක් සම්බන්ධව. ඒ අනිත්‍යභාවය ආදරයටත් පොදුයි. ඉතින් මං හිතන්නේ මේ සින්දුවේ එහෙම කතාවක් කියනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ බොහෝම උණුසුම්ව වෙලිලා හිටපු ආදර යුවලක් මොනෑම් හෝ කාරණා කීපයක් හින්දා කියලා විලා ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඒක ඇතුලේ ඒ අනිත්‍යභාවය ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඒ සිද්ධියෙන් පස්සේ. ඒ කියන්නේ අර කතාවක් තියෙන මිනිස්සෙකුට කියලා වෙන්න ඕනේ කියලා. හයිය වෙන්න. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක් උපදෙදි හයිය නැහැනේ. මිනිස්සෙක් ශක්තිමත් වෙන්නේ අත්දැකීම් එක්ක. හොඳ අත්දැකීම් නරක විශේෂයෙන් නරක අත්දැකීම්. කඩා වැටීම් එක්ක තමයි මිනිස්සෙක් හයිය වෙන්නේ. මම නම් හරි කැමති මිනිස්සෙක්ට මගේ භාෂාව ගැන කියලා වෙන තරමට මම හරි ආසයි. මොකද මට පෞද්ගලිකව මට එහෙම වුණහම තමයි මිනිස්සෙක් තේරුම් ගන්නේ ආ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මම මෙච්චර මෙහෙම එකෙක් වෙලත් මට මෙච්චර දේවල් වෙන්නත් පුළුවන් කියලා ඒ තේරුම් ගැනීම එන්නේ ඒ කෙලවීම හරහා. හරිද? එතකොට ආදරයටත් එච්චරයි. හරිද? එතකොට සදාකාලික නො වූ ලෝකේ සදා කෙලෙසද පෙම්බදින්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ. කියන්නේ ඕනම මොහොතක ආදරේ නම් ඕනම අවධියක ඉන්න මිනිස්සෙකුට තමන්ගේ පෙම්වතාව පෙම්වතිය බිරිඳ ස්වාමි පුරුෂයා මෙරිලා යන්න පුළුවන්. නැත්තම් මොනාර හේතුවක් ඉදයි ආදරය තමන්ට අහිමි වෙන්න පුළුවන්. මේ දැන් වුණත් ඒක වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ තේරුම් ගැනීමේ ඉන්න ඕන මිනිස්සෙක් කියලා මම හිතනවා. ඒ කියන්නේ එහෙම දෙයක් තමන්ට වුණොත් තමන් මොකද්ද ඊළඟට කරන්නේ? වහ කනවද? බිල්ලිමකින් පයින්නවද? කෝච්චියට බෙල්ල දිනවද? නෑ. මේ තේරුම් ගැනීම අපි ජීවත් වෙන්න ඕන කියන මතේ මම ඉන්නවා. සාමයේ ගීතේ යම් කිසි ඉඟියක් දෙනවා ඒක ගැන. ඒ කියන්නේ ඕනම යහපතක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අපිට විතරක් නෙමෙයි. මේ ලෝකේ හැමෝටම මේ පොදු ධර්මතාවක් එක. ඒක තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕනේ කියන පණිවිඩය මේ ගීතේ මට දැනෙනවා සමහර සමහර තැන්වල. සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලයේ සිහිනයක්. ඒ කියන්නේ අර ඔක්කොම ඛේදවාචක වලින් පස්සේ තමයි ඒ නුවණ පහළ වෙන්නේ. ඒ තේරුම් ගැනීම එන්න කියලා මම හිතනවා මේ ගීතේ කියලා තියෙන එහෙම දෙයක්. ලස්සන විචාරයක් ඒ ගීතේ ගැන. මම හිතන්නේ මමත් ඒ ගීතේ ගැන වෙනස් විදිහකින් හිතන්න පෙළඹුණාද දන්නේ ඒ කාලම. රවීන් ඔබ මේ සදාකාලික නොවු ලෝකයේ ගීතේ ගායනා කරන්න අපේ වැඩසටහනේදී සූදානමින් ඉන්න මේ මොහොතේ මම පොඩි මතක් කිරීමක් කළොත් හොඳයි කියලා හිතෙනවා. මේ ගීතේ පද රචනා කළ ආනන්ද පද්මසිරි මහත්මයා මේ 2023 සැප්තැම්බර් මාසේ අපාතරින් වියෝ වෙලා තියෙනවා. ඒක හරිම ශෝකජනකයි. ඒ වගේ මේ මහත්මයා රංජන් රාමනායක මහත්මයාට ලියලා දෙනවා රන් සමනල ජෝඩුව වාගේ ගීතේ. එච් ආර් ජෝතිපාල මහත්මයාට ලියලා තියෙනවා දේවදාර ගස් අතරින් එබි බලන්නේ කියන ගීතේ. මේ ජිප්සිස්ලටත් ගීතයක් ලියලා තියෙනවා ඔබ ඉන්නේ කොහෙද කියා මේ ගීත. මේ සියලු ගීත රචනා කරපු මේ ආනන්ද පද්මසිරි මහත්මයා අපි අතරේ මේ මොහොතේ නැහැ. එතකොට මේ ගීතේ ඔබ අප වැඩසටහනේදී ගායනා කරන එක මේ මහත්මයාට කරන ගෞරවයක් වගේ තමයි අපිට හිතන්න පුළුවන් මේ අවස්ථාවේ. අතර මේ වගේ කලා ශිල්පීන් අහිමිව යෑම ගැන තියෙන ලොකු කලකිරීමක් ලොකු දුකක්. මොකද ඒ දුක අඩු වෙන්න ඉඩ තිබුණා ඒතුමන්ලා වගේ අය අපිව හැරදාලා යද්දී ඒ රික්තකේ පුරවන්න පුළුවන් සම්පත් පුද්ගලයෝ ඇති වෙන්න අපිට හිටියා නම්. එහෙම ඉන්නවද කියන ප්‍රශ්නේ මට තියෙනවා. අතලොස්සක් ඉන්නවා. නමුත් ඒ එයාලගේ ඔළු ගෙඩි ගන්න මදි. අපිට අවශ්‍ය ශේෂ්ත්‍රේ පුරවන්න. ඔව් ඉල්ලුමට සැපෙම මදි. එහෙම දෙයක් තියෙනවා. මොකද අපි ඒ ස්වර්ණමය යුගයේ කොටස්කාරයක් නොවීම ගැන මට ලොකු දුකක් තියෙනවා. දුකක් තියෙනවා. ඒ සංගීතඥයෝ, ඒ පද රචකයෝ, ඒ නිර්මාණකරුවෝ හිතා ගන්න අමාරු ඒගොල්ලෝ කරපු නිර්මාණ එක බලද්දි ඒ බර, ඒ හරය, ඒ සාරය අද දේවල් වල තියෙනවා. ඉඳලාම නිර්මාණයක් කිනුව එහෙම තියෙන අනිත්‍යවා ගැන මම වැඩි කතා කරන්න කැමති නැහැ. ඉතින් හරි දුකයි. ඉතින් එතුමාට ගෞරවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ අද කරන ගායනාව ඉතාමත් ගෞරවපූර්වක මතක් කරනවා සහ නිවන් සම්පත්තියම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මෙහෙයක් කරපු, වැඩක් කරපු මනුස්ස එක මනුස්ස එක්ක හරි සනසන්න දෙයක් කරපු ඒ වගේ වටින කලාකරුවෝ අහිමි වීම ලොකු පාඩුවක්. ඇත්තටම ප්‍රේක්ෂක ඔබ සතුටු වෙන්න ඕනේ.
යෞවනයේ සිටින මේ රවීන් කනිෂ්ක තරුණයා මේ අපේ පරණ ගීත ගැන ඒ පැරණි ගීත සාහිත්‍යය ගැන තියෙන අවබෝධය ඒ ගැන කතා කරන හැටි ඒ ගැන හැඟීම් ප්‍රකාශ කරන ආකාරය ගැන ඉතින් රවීන් අපි හැමනම් ගීතයට යොමු වෙමු සදාකාලික නෝ ලෝකේ මේ ගීතේ ලිවි ආනන්ද පද්මසිරි සංගීතය රෝහණ වීරසිංහ මහත්මයා ගායනා කළේ මුල් ගායනය කළේ සුනිල් එදිරිසිංහ මහත්මයා අපි ගීතය අසමු සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයත් සොයානක ගම් දනව්පීරා ගෙවූ කාලය සීනයක් මගේ දුක දැක ඔබේ දෙන අයන උපන් කඳුලින් සේදිලා මගේ දුක දැක ඔබේ දෙන අයන උපන් කඳුලින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳසේ පැදිලා සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානක ගම් දනව්පීරා ගෙවූ කාලය සීනයක් එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ සදාකාලික නොවූ ලෝකයේ සදා කෙලෙසද පෙම්බඳින්නේ සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානක ගම් දනව්පීරා ගෙවූ කාලය
නෙවෙයි. ඇත්තටම ඔබේ කටහඬ මාව පෞද්ගලිකව වික්ෂිප්ත කරනවා. අනේ. බොහොම සුදු. මං හිතන්නේ අපි වස්සානේ ගීයහන ප්‍රේක්ෂකයන් මේ ගීත රවීන් කනිෂ්කගේ හඬින් අසන්නට අද අපි මේ උදා කළ දුන්න අවස්ථාව වාග්යක් විදිහට සැලකිය යුතුයි මේ හඬ සමග. තව පුංචි කාරණයක් මට මතක් කරන්න ඕනේ මේ ගීතය ගැන. ඊළඟ ගීතය ගැන ඔබ තෝරගෙන තියෙන අයන්ඩී නුබැවිදින් ගිය දවසේ ගිනියමිලුනා කැනි මඩලට අපේ නිවසේ. ඉතින් රවින් මම මේ ගීතය ගැන පොඩි කාරණයක් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ. ගුණදාස කපුගේ මහත්මයා මේ ගායපු ගීතයේ ගීතය ගැන වරක් වැඩසටහනකදී කතා කරනකොට කියලා තියෙනවා මේ ගීතය ගායනා කරපු කාලේ ගම්වල පවුල්වල තිබුණු මහගෙදර ආරවුල් සහෝදර සහෝදරිය අතර තිබිච්ච පුංචි පුංචි ගැටුම් ඒව සමනය කරගන්න මේ ගීතය අහලා පුළුවන් වෙලා තියෙනවා කියලා. එහෙම එහෙම කරගත්ත අවස්ථා තියෙනවා කියලා සමහර රසික රසිකාවියෝ උට කියලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ හරවත් ඒ වගේ ජව සම්පන්න බර පදමාලාවක් තියෙන ගීතයක් තමයි අද ඔබ අපේ වස්සානේ ගී රසික රසිකාවියන්ට ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි ඒගෙන. ඔව් මේ ගීතය තෝරගන්න මට මට මගේ පෞද්ගලික ජීවිතයේ කිසිම අත්දැකීමක් නැහැ මෙහෙම මේ කතන්දරය ගැන. හැබැයි මට මගේ සහෝදර සහෝදරියෙක්ව මෙහෙම අත්දැකීමක් නැති වුණාට මගේ දෑස් දෙකට කන් දෙකට මම ඒක අත්විඳලා තියෙනවා මේ අර්බුදය. අපේ සමහර නෑදෑයෝ පරණ උදවිය මේ යද්දි අරන් යන්න වගේ ඉඩම් වලට දේපල වලට රණ්ඩු වෙන ඒවා මං ඇස් දෙකට දැකලා තියෙනවා. භෞතික දේපල වලට. ඔව් අනේ ඉතින් හරීම මගේ පුංචි වයසට පුදුමාකාර පිළිකුල් සහගත හැඟීමක් මට ආවා. චිත්ත අමනාපකම් ඇති කරගන්නවා. මූණක් බලන්නේ නැහැ නයි පොලොංගු වගේ මේ ඉපදිලා මැරිලා යන ටිකට මොනවද මේ කරන්න කියලා මට මේ පොඩි වයසට මගේ ඔළුවට කාවැදුණු තේමාවක් තමයි මේ දේපල වලට යන කොටා ගන්න එක. අම්මගේ එක බඩවැල් කඩාගෙන ඇවිල්ලා එක පතේ අනාගෙන කාලා මේ සින්දුවේ කියනවා වගේ එකට හැදුණු සහෝදර සහෝදරියෝ මේ උරුමෙන් ලැබෙන දේපලක් බෙදා ගන්න බැරුව වෛරක්කාරයෝ වෙනවා කියනක ඇත්තටම ඒක හිතා ගන්න අමාරු එකක්. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනද? අපි ජීවත් වෙලා සතුටින් කාලයක් ඉඳලා අපි මේ ලෝකෙන් යනවා. ඒ අධ්‍යයෝයි මුකුත් අපි අරගෙන යන්නේ නැහැ. අපි මේවා තියලා යන්නේ. අපිට මිනි පෙට්ටියට ඔක්කොම දාගෙන කුදරගෙන යන්න බෑ ඊළඟ ආත්මෙට. මේවා තියලා යන්න ඕනේ. ඉතින් එහෙමයි අපි දේවල් ගැන හිතන්න ඕනේ. දැන් මම පෞද්ගලිකව මම මගේ අම්මටයි තාත්තටයි කියලා තියෙන්නේ මට මොන හරි දෙයක් ලැබෙන්න තියෙනවා නම් අනේ මට එපා. එක්කෝ ආලා විකුණන්න. එක්කෝ නංගිට මල්ලිට හරි දෙන්න. මට සත පහක දෙයක් එපා. මොකද මට ඔළුවට හරි බරක්. මම උපයපු නැති දෙයක් මගේ ළඟ තියෙද්දි මට හරි අමාරුයි. දැන් මේ බටේ රටවල් වල මම දැකලා තියෙනවා මෙහි ළමයින්ට ගොඩ ගහන්නේ නැහැ. උරුමෙන් ගේන දේවල් ළමයින්ට දෙනවා. මම එහෙම කලාතුරකින් දකින්න. මම එහෙම අහලා තින්න හරි අඩුවෙන්. ඒක ඇත්ත. අවුරුදු 12න් 13න් 15න් ළමයි ගෙදරින් යනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ බඩවියත හොයාගන්න ඕනේ ඒගොල්ලෝ. එතකොට අම්මලා තාත්තලාගේ දේපල මොන හරි තියෙනවා නම් අම්මලා තාත්තලා ජීවත්ව ඉන්නකන් ඒවා භුක්ති විඳලා වටේ ලෝකේ වටේ ඇවිදලා ඒගොල්ලන්ගේ අවසාන කාලේ මං හිතන්නේ දේපල විකුණනවා. ළමයින්ට දෙන්නේ නැහැ මං දන්න තරමේ මේ වගේ රටවල්. දෙයක් ඉතුරු වුණොත් ඒක දරුවන්ට ලැබෙනවා. නමුත් එහෙම දරුවන්ට දෙන්න කියලා තමන් ජීවිතේ විඳින්නේ නැතුව කිසිම මේ ජීවිතේ රහ විඳගන්නේ නැතුව ජීවත් වෙන්නේ නැහැ. ඒ ජීවිතේ රහ විඳින හැබැයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරනවා. දරුවව සන්තෝෂෙන් තියන්න උත්සාහ කරනවා. දරුවන් සමග පුළුවන් තරම් කාලය ගත කරනවා. ඒ මෙමරිස් මං හිතන්නේ ඒ මතකයන් තමයි දරුවන්ට අරගෙන යන්න ඉතුරු කරන්නේ. ලැබෙන දෙයක් ඉතුරු වෙච්ච දෙයක් දරුවන්ට ලැබෙනවා. ඒකට නෝ ලැබෙන්නේ නැහැ. නමුත් ඉතින් අපේ පෙරදිගයි අපරදිගයි තියෙන ලොකු වෙනසක් පවුල් සම්බන්ධතා අතර තියෙන ලොකු වෙනසක් කියලා තමයි ඒක හඳුන්වන්න පුළුවන්. ඔව් ඇත්තටම ඒක මන්ද මට නම් මට හරි අවුල් ඒ කියන්නේ කන්සෙප්ට් එකේ සංකල්පය. මම විශ්වාස කරන්නේ මගේ දරුවෙක් වුණා කවදා හරි මම මගේ දරුවගේ ඔළුවට දාන්නේ මගෙන් උඹට ලැබෙන්නේ අතාත්වෙක් විදියට එන්න ඕන රැකවරණේ හවුහරණේ සපෝට් එක විතරයි. එතනින් එහාට මිනිස්සෙක් විදියට උඹ උඹේ ජීවිතේ හදා ගන්න ඕන කියන එක මම ඔළුවට දෙනවා. සැප සම්පත් මට දෙන්න පුළුවන්කම තියෙද්දිත් මම දෙන්න එක ප්‍රමාණකට විතරයි කියලා මං හිතාගෙන ඉන්නවා. තාම ළමයිකුත් නැහැ. කවදා හරි මං කියන්නේ. ඒ කියන්නේ හැබැයි මම කාපු කට්ට හිඳයි මම ආද මෙහෙම ඉන්නේ. මට දේවල් අහසින් ලැබුණා නම් රොකට් එකකින් වගේ මට ඇවිල්ලා අතට බන්දේසියට හම්බුණා නම්
වටිනාකමකුත් නැහැ සහ මට ඒ ලැබුණ දේ පවත්ව ගන්න මට ඒ පරිචය හම්බෙන්නෙත් නැහැ එතකොට ඒ පොඩි තනේ ඉඳලා ඒ කටු ටික කාගෙන ඒ දුක විඳගෙන ආපු හින්දා තමයි පොඩි දේ අගේ දැනෙන්නේ පොඩි දේ එකක් තියෙන වටිනාකම තේරෙන්නේ සහ අපි කොච්චර සකසුරුවම් වෙන්න ඕනද ජීවිතයක් ඇතුලේ කියන ඒ අවබෝධය ලැබෙන්නේ ඒ නැතුව ඉඳලා දේවල් තමන්ගේ මහන්සින් උපය ගද්දි එතකොට මම කියන්නේ අම්මගේ තාත්තගේ දේපලක්වත් අවශ්‍ය නැහැ අපිට මොකටද ඕනේ නැහනේ අපේ නෙමෙයිනේ මේ මම මේ සංකල්පයට කැමති නැහැ සහ ඉතින් ඕවා බෙදා හදා ගන්න ගියාමත් එන ප්‍රශ්න නිකන් නැති ප්‍රශ්නනේ මම නම් කියලා දෙන්නේ මට නම් මුකුත් එපා අපේ හිතේ අපේ හිතේ සාමය සතුට නැති කරන දෙයක් මේ භෞතික දේපල කියලා කියන්නේ මගේ පෞද්ගලිකව මගේ හිතේ සතුට සාමය නැති වෙන මොනියම් හෝ දෙයක් වේද කෙනෙක් වේද මේ මගේ ජීවිතෙන් අයින් කරලා දානවා තත්ත්වයක් තරහ තිරමක් නැතුව මම ඒක කියලා තියෙනවා මීට කලින් ඒක කෙනෙකුට මූණක් මාර නපුරයක් කියලා හිතෙන්න පුළුවන් හැබැයි එහෙම තමයි හැමෝම වෙන්න ඕනේ ටොක්සික් දේවල් තමන්ගේ ජීවිතේ තියෙනවා නම් වස්තුවක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන් ඒක ජීවිතේ තියාගන්න එපා හත්තිලා ඔය මොකටද තියාගන්නේ තමන්ව ඒකෙන් පිච්චෙනවා නම් ඩ්‍රේන් වෙනවා නම් තියාගන්න එපා ඒ දේ අයින් කරන්න අවශ්‍යයි තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන් අයින් කරන්න දීපලක් වෙන්න පුළුවන් මොකක් හෝ යමක් වෙන්න පුළුවන් අයින් කරන අඳුර ජීවත් වෙන්න හොඳ නැහැ මොකද අපිට තප්පර ගාන ජීවත් වෙන්න තියෙන්නේ තප්පර වලින් ගණින්න පුළුවන් කාලයක් සදාකාලික නෝ ලෝකේ අපේ සින්දුවල කියන දේවල් තමයි අපිට ඇත්තරම මේ 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 කලාකෘති එක්ක ඉන්නවා නම් ගොඩක් දේවල් අපිට නිකන් ඇබ්සෝබ් වෙනවා අපිට තේරෙනවා ඒ දේවල් ඉතින් ඒ වගේ බොහොම වටින දෙයක් තමයි ඒ කියන්නේ පෞල් සංස්ථාව කියන එක පෞලේ ආදරයේ එකමුතුව මේ භෞතිකමය දෙයක් හින්දා නැති වෙනවා නම් මිනිස් විදිහට අපි මිනිස්සුද මිනිස්සු කියන්නේ මනස උසස් අයට එතකොට මේ ආදරයක් සම්බන්ධයක් බැඳීමක් ඇතිවිලා නැතිවිලා යන භෞතික දෙයක් හින්දා නැති කර ගන්නවා කියන තරම් මෝඩ වෙන්න හොඳ නෑ කියලා මං හිතනවා මිනිස්සුනහ ඒකත් තමන්ට ඒක ලැබෙන්න දෙයක් තියෙනවනම් ලැබෙයි ඒක ලැබෙන්නේ නැත්තම් යන්න දෙන්න අතරින්න අත්හැරීම හැමදේම අත්හරින්න ඕනේ කියලා මං හිතනවා ඔව් අවසානේ අපි කිසිම දෙයක ඇලෙන්න ගැලෙන්න හොඳ නෑ ඉතින් මට ඉතින් පොඩ්ඩක් ඕක පොඩ්ඩක් අවුල් වෙන වාහන වලට මෝටර් සයිකල් වලට ආසයි හැබැයි ඉතින් මොකද ඇලෙන්නේ මං ඒක මම ජීවිතේ විඳින එකම දේ ඒක එච්චරයි මම සතුටු වෙන්න මටත් යමක් ජීවිතේ තියෙන්න ඕනේ ඒකින්ද මං වාහන වලට මෝටර් සයිකල් වලට ආසයි හැබැයි මම දන්නවා මට ඒවා යද්දි අරන් යන්න බෑ ඒවා යකඩ බඩුවල විතරයි ජීවිත කාලේ ජීවත් වෙලා ඉන්න කාලය තුල ඔබ ඒකෙන් රස විඳිනවා ඒක විඳනේ ලබා ගන්න. හැබැයි ඉතින් කවදාද කොල්ලෙක් කැමිටියොත් මේවා පරිස්සමෙන් බලා ගන්න කියලා දෙනවා. ඉතින් මොකද මා මතක් වෙන තියාගන්න කියලා දෙනවා. ඒ ඇරෙන්න දෙවල් එක ඇලෙන්නේ නැතුව ගැලෙන්නේ නැතුව ජීවත් වෙන්න බුදුහාමුදුර කියලා තියෙන්නේ. හැම දෙයක්ම විඳින්න. ඇලෙන්නේ. බුදුහාමුදුර කියලා නෑ නටන්න සින්දු කියන්න එපා, ෆිල්ම් බලන්න එපා, මේ hina වෙන්න එපා. ඒක මුකුත් කියලා නෑ. බුදුහාමුදුර කියලා තියෙන ජීවිතේ උපරිමෙන් විඳින්න. ඇලෙන්නේ. ඇලෙන්නේ. ඔච්චරයි. සරලයි සරලයි ඉතින් ඉඩ කඩන් වුණත් එච්චරයි එච්චරයි ඉතින් අක්කා දැන් අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් මේ ගීතයට වඩා අර යුනිවර්සල් මීනින් එකක් විදිහට අපි කියන්නේ ඒ කියන්නේ හැම දෙයකටම ඒක ඇප්ලයි කරන්න පුළුවන් විදිහට කියවුණු ගීතයක් තියෙනවා විශ්වීය තේමාවක් විදිහට ලියවුණු ගීතයක් තියෙනවා අපේ ගීත සාහිත්‍යයේ අපේ කරුණාරත්න දියුණුවනේ මාත්මයා ගායනා කරන ගීතයක් අපේ පල්ලෙගම ස්වාමින්වහන්සේ හිමරතන ස්වාමින්වහන්සේ රචනා කරපු ගීතයක්. ඒ ගීතය අහද්දි මම මේ කියපු කතාව බොහොම කෙටියෙන් සරලව කියලා තියෙනවා. මම කියන්නම් ඒක. අතීතය සිහිනය පමනයි සැබෑ සුවඳක් නෑ. එදා සෙනෙහින් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ සුබතහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සුබතහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පෙරතුම මිසක කිසේදා ලැබූ දිනුමක් නෑ දැන් අපි අර කතා කරව මාතෘකාව බොහොම සරලව කෙටියෙන් ඒ ගීතය තිබුණා දැන් අපි යමු මම තෝරගත්ත ගීතයට
නාගුල්ලාගම නිමල් ආනන්ද මහත්මයා රචනා කළ ගුණදාස කපුගේ මහතා විසින් සංගීතපත් කොට ගායනා කළ INDA නුඹ ඇවිදින් ගිය දවසේ ගීතය අපි රවීන් කනිෂ්කගේ හඬින් අසමු. අයන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුනා කැණි මඩලට අපේ නිවසේ එකපත අනා එකටම කැපෙර දවසේ මං අමතකද නුඹ රජ වූ අද දවසේ දබරව පැනගිය වැත්තේ ලැබදාගියා පත ඉරවුනි කුසගින්නේ දැසේ කඳුළු වැහි පොද ලෙස වැහෙන්නේ දීපැලකට ඇයි නුඹ විරසක වෙන්නේ ඉරට සැපක් නියගය දලුලෑම සඳට සැපක්දු ගනාඳුර පීදීම නොබට සැපක්දෝ අපි තනි කරයෑම මහපොළොවකට නඩු හබයි ගතු කීම අයන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුනා කැණි මඩලට අපේ නිවසේ එකපත අනා එකටම කැපෙර දවසේ මං අමතකද නුඹ රජ වූ අද දවසේ. ඔබ ස්තුතියි රවින් ඔබේ හඬින් ඔබේ භාවපූර්ණ ගී තෝරා ගැනීම තුළින් අපේ රසිකයන්ට ඔවුන්ගේ රසඥතාවේ ඉතා ඉහළ මානයකට ඔසවා තබන්න අපට උදව් කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් වස්සානයේ ගී තුළ තියෙන අරමුණ ඒකයි. අපේ ප්‍රේක්ෂකයින්ගේ රසඥතාවය අද මේ තියෙන මට්ටමට වඩා ඉතා ඉහළ මට්ටමකට ඔසවා තැබීම. කලා මාධ්‍යයක් තුළ මේ වගේ ටීවී චැනල් එකකින් එම නැත්තං ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් තුළින් අපේ වගකීම ඒකයි කියලයි මං හිතන්නේ. ඔබ මොනවද ගැන හිතන්නේ? ඇත්තරම ඉතින් ඕක බොහොම පුළුල්ව කතා කරන්න ඕන මාතෘකාවක්. මොකද මේ කලාවත් එක්ක නැති මිනිස්සු කිසිම හැඟීමක් දැනීමක් මේ කිසිම මේ බරක් නැති මිනිස්සු කියලා මට හිතෙන්නේ මේ සාහිත්‍ය කලාව ඇසුරු කරන්නේ නැති මිනිස්සුන්ව.
ඒක කිහිම කියන්න වෙනවා මොකද ඒක එහෙම තමයි. එහෙම තමයි. මොකද මම ඔබත් සමග 100ට 100ක් මේක ගයි මම හිතන්නේ. එහෙම විය යුතුයි. මොකද මම මේ වෙනස ගොඩක් දකිනවා. මොකද අපේ પરම්පරාවල් බේරුණා ඇත්ත කතාව. අපේ પરම්පරාවෙන් පස්සේ પરම්පරාවලුයි අපේ પરම්පරාවත් ඇතුළත්ව අපිට කලින් પરම්පරාවල් වලයි මිනිස්සුන්ගේ මනෝභාවයන් අහසට පොළව වගේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට මම දකිනවා මේ කලාවේ උන වෙනස්කම. කාලෙත් එක්ක හැමදේම අප්ඩේට් වෙන්න ඕනේ. ආවත්කාලීන වෙන්න ඕනේ. කලාවත් එහෙමයි. හැබැයි අලුත් උන පලියට ඒක වෙන්න ඕන ගුණාත්මක බවක් එක්ක. එක්ක. එහෙම නැතුව අලුත් වෙන්නන් වාලේ අලුත් වෙන්න ගිහිල්ලා අර මම කියන ගුණාත්මක භාවය හැලිලා ඒ ගුණාත්මක භාවයෙන් අඩු කලාවත් එක්ක ගැවසන පිරිසගේ සහ ගුණාත්මක භාවයක් එක්ක බරති කලාවත් එක්ක ගැවසුණු මිනිසුන්ගේ වෙනසක් මම දකිනවා ලොකු වෙනසක්. ඒක හරිම අවුලක්. චර්යාත්මක වෙනසක් තියෙනවා. චර්යාත්මක ආකල්පමය ඔව් ගොඩක් වෙනස්කම් මම දකිනවා. ඒ වෙනස අපි පුළුවන් තරම් අඩු කරන්න කරන්න පුළුවන් මොකක්ද මම ඒකට මගේ 100ට 1000ක දායකත්වය දෙනවා. මම පෞද්ගලිකව ගත්තොත් කවදාහරි අපෙන් පස්සේන પરම්පරාව මගේ දරුවෙක් වෙන්න පුළුවන්. මම ඔහුට හෝ ඇයට අසුරු කරන්න දෙන්නේ මම මේ කියනේම විතරයි. ඔහුගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට කරන්න දෙයක් නැහැ. මොකද මම බලාපොරොත්තු වෙන්නේ පරිපූර්ණ මිනිස්සෙක්. අපි කවුරුත් පරිපූර්ණ නැහැ. නැහැ. හැබැයි මේ වෙන්න අපහසුයි. 150ක බේසික් එකක්වත් ඔහුට හෝ ඇයට තියෙන්න ඕනේ. අපි මේ කතා කරන මානුෂීය ගුණාංග ආකල්පමය සංවර්ධනය අපි හැමෝගෙම තියෙනවා සුදු හෝ කළු. ඒ අපි අළු මිනිස්සු. කවුරුත් කළු මිනිස්සුත් නැහැ සුදු මිනිස්සුත් නැහැ. හැබැයි කලාවට පුළුවන් ඔය අලු කලු මේ 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 අනුපාතය හොඳ තැනකට අරන් එන්න. ඒක කරන එකම මැජික් එක තමයි ආධ්‍යාත්මය සහ කලාව. ඒකත් එක්ක ගැවසෙන මිනිස්සු ඒ අලු කලු අනුපාතය හරියට බේර ගන්න දක්ෂය. ඉතින් බොහොම ස්තුතියි ඒ වගේ මෙහෙවරක් කරන්න පුළුවන් චූටි හරි අංශු මාත්‍රකරි මෙහෙවරක් කරන්න පුළුවන් වැඩසටහනකට මට ආරාධනා කිරීම ගැන සීෆ්ලික්ස් ආයතනයට සහ මේ වැඩසටහන මම ස්තුතිවන්ත වෙනවා. සහ මගේ මොන හරි මේ ගීත වලට අඩුපාඩුවක් වුණා නම් මම දහස් වාරයක් සමාවෙල වෙනවා. මොකද මේ මගේ ගීත නෙමෙයි අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ගායනා කරපු ගීත. මොන හරි ඔබගේ වින්දනයට බාධාක් වුණා නම් මට සමාවෙන්න සහ මට ලොකු සහයෝගයක් ලබා දුන්නා අපේ උපුල් අයියා බොහොම දක්ෂ වාදකෙක්. ඉතින් එතුමා හින්දා මට මේක ආයෙ ටිකක් පහසු වුණා සහ කවුබ ඔබේ සහයෝගයත් මට ගොඩක් උපකාරී වුණා. ඉතින් ආයෙමත් දවසක මෙහෙම වැඩසටහන් වලට මම එකතු වෙන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. සහ මේක අපි තව පොඩ්ඩක් වර්ධනය කරන්න මොනහරි දෙයක් කරන්න මට පුළුවන් නම් මම ඒ උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ දේවල් මේ කතා බහවල් මේ සංගීතය මේ සාහිත්‍ය කතා වෙන තරමට වෙන්න යහපතක්. කාලයවත් ක්‍රමේවත් අහක යන්නේ නැහැ මේ වගේ වැඩසටහන් කරද්දි. මමත් හරිම ආසාවෙන් මේවට එන්නේ. මොකද මම අයත් වෙන්නේ මේ වගේ තැන් වලට. මම නියෝජනය කරන්නේ මේ සංගීතය. මම කැමති නැහැ ඒ බරින් නඩු හරයක් නැති කලාවන් එක ගැවසෙන්න ආස මිනිස්සෙක් නෙමෙයි මම. ඉතින් ඒ වගේ තැන් වලදී මගේ මගේ දායකත්වයේ උපරිමයට මම දෙන්න බලාගෙන ඉන්නවා. ස්තුති ආයමත් මට ආරාධනා කරන්න. හොඳයි. රවීන් කනිෂ්ක මේ ගීත අපබින්වෙන් ගායනා කළා. මේ ගීත ගැන ඔහුගේ අදහස් අප සමග හුවමාරු කරගත්තා. මේ ලැබිච්ච අවස්ථාව අපේ සීෆ්ලික්ස් වස්සානේ ගී සාර අරුත වැඩසටහනේ ප්‍රේක්ෂක ඔබට ලැබුණු අනගේ අවස්ථාවක් කියලා මම හිතනවා. තවත් මෙවැනිම ගී රසවින්දනාත්මක වැඩසටහනක් තුළින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මේ සතියේ ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ සතියක්. CFlix TV.